ආයුබෝවන් සැමට කලින් සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන්න අදත් අපි සූදානම්. මම යුගන්ති මයුරකා ප්‍රථමයෙන් පුවත්සිරස්තල. ඔබ කැමති මෙහෙමද? රට පුරා ක්‍රියාත්මක ඇඳිරි නීතිය අකුරටම පිළිපදින ලෙසට ජනතාවට විශේෂ දැනුම් දීමක්. දහවල් 12 සිට මේ දක්වා පුද්ගලින් 342ක් පොලිස් කූඩුවට. නීති කැඩුවොත් ඇපත් නැහැ. රට වෙනුවෙන් පෙරට ආ මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන් ගැනත් හිතන්න. ආහාර අර්බුදයට මුහුණ දීමට ගෙවතු වගාවට යොමු වන්න අගමැති ජනතාවගෙන් ඉල්ලයි. රජය දෙනවා කිව්ව සහන ජනතාවට ලබා දෙන්න සජිත් ඉල්ලයි. කොරෝනා ලෝක බලවතා ආක්‍රමණය කරයි. ඇමරිකාවේ කොරෝනා රෝගීන් 85,000ක්. බ්‍රිතාන්‍ය අගමැතිට සහ සෞඛ්‍ය ලේකම්ටත් කොරෝනා. COVID-19 වෛරසය මඩින්න සුනකින්ගේ සහය. දැන් පුවත් සවිස්තරව. ජනතාවගේ සහ රටේ ආරක්ෂාව වෙනුවෙන් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට රජය සහ ආරක්ෂක අංශ කටයුතු කළද ඊට ඔබෙන් ලැබුණු ප්‍රතිචාරය ප්‍රමාණවත්ද? ඔබේ වරද නිසා ඇඳිරි නීති රෙගුලාසි දැඩි කිරීමට දැන් සිදු වෙලා මේ ඔබට හිතන්න යමක්. රටේ ඇඳිරි නීතිය පනවා තිබෙන අවස්ථාවක විශේෂයෙන් කොළඹ කළුතර ගම්පහ යන දිස්ත්‍රික්ක අධි අවදානම් කලාප බවට නම් කර තිබෙනවා. මෙවැනි අවස්ථාවක අත්‍යවශ්‍ය සේවාවන්වල නිරතුවන් සඳහා පමණක් මාර්ගයේ භාවිතා කිරීමට අවසර ලබා දී තිබියදී මාර්ගවල වාහන බහුලව ගමන් කරන ආකාරයක් තමයි මේ දක්නට ලැබෙන්නේ. අපේ රටේ ඇයි මේ විදිහට ඇඳිරි නීතිය දාලා තියෙන්නේ? මම මේ ඔබෙන් අහන්නේ. අපි හරිම ආත්මార్థකාමී නේද? එක පැත්තකින්. අනිත් පැත්තෙන් දෙයක් වෙනකන් ඒ ගැන වගේ වගක් නැහැ. උනාම හූල්ලනවා, මරලා තෝනි දෙනවා, පොළවේ හැපෙනවා. රටේ ඇඳිරි නීතිය දාලා මේ උත්සාහ කරන්නේ ඔබව ගෙදරට වෙලා තියලා බඩගින්නේ මරන්නවත් නැතිනම් බෙහෙත් ටිකක් ගන්න නොදී මරන්නවත් නෙවෙයි, ළඟ එන මාරයාගේ නොබෝ බේරගන්න. මේක තේරුම් ගන්න බැරි අපේ ශ්‍රී ලාංකික ජනතාවගේ ඇතමිකුගේ හැසිරීමයි ඔබ මේ දකින්නේ. කොළඹ හා තදාසන්න ප්‍රදේශවල දර්ශනමේ. කොළඹ කියන්නේ කොරෝනා වෛරසයේ පැතිර යාමේ දැඩි අවදානම් කලාපයක්. ඇයි මේ ගැන ඔබට තේරුම් ගන්න බැරි? දැන්වත් අපි කියන්නේ මේ දීලා තියෙන තරමක ලිහිල් භාවය අවභාවිතා කරන්න එපා. ඔබ මේ දකින්නේ වෙනත් රටවල් කොවිඩ් සටන ජයගන්න නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ආකාරය. මෙහෙමද ඕන? ඇඳිරි නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් 5000කට ආසන්න පිරිසක් මේ වන විටත් අත්අඩංගුවට පත් වෙලා වාහන සිය ගණනක් අත්අඩංගුවේ. මෙම ප්‍රවෘත්ති අප සකස් කරමින් සිටින අතරතුර අද පස්වරුවේ ඇඳිරි නීතිය පිළිබඳ විශේෂ නිවේදනයක් ජනාධිපති මාධ්‍යංශය විසින් නිකුත් කළා. ඒ අනුව දැන් රට පුරා ක්‍රියාත්මක ඇඳිරි නීතිය අකුරටම පිළිපදින ලෙසට රාජ්‍ය ජනතාවට දැනුම් දී තිබෙනවා. ඇඳිරි නීතිය පනවා ඇත්තේ ඉතා බරපතල සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය නතර කරනු පිණිස බව එම නිවේදනයේ අවධාරණය කෙරෙනවා. ඇඳිරි නීතිය කාලය තුල කිසිවෙකු සිය අභිමතයට මාර්ගවලට පැමිණීම නොකළ යුතු බවත් කාර්ය සාධක බලකාය විසින් අවසර දී ඇති ඩිලිවරි වාහන පමණක් මාර්ගවල දහවනය කිරීමට හැකියාව ලැබෙන බවත් අන් කිසිදු වාහනයක් ඇඳිරි නීති බලපත්‍රයක් නොමැතිව දහවනය නොකළ යුතු බවත් ජනාධිපති මාධ්‍යංශය පවසනවා.
දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක අතර ගමනාගමනයත් සම්පූර්ණයෙන්ම තහනම්. විදේශීය සංචාරකින් තැනින් තැනට ගෙන යාම මුළුමනින්ම තහනම් වන බවත් කුමන දිස්ත්‍රික්කයක වුවද ගොවිතැන් වැඩ කුඩා තේ වතු ඇතුළු වැවිලි වගා වැඩ සහ දීවර කර්මාන්තයට අවසර තිබෙන බවත් ගුවන්තොටුපළ හා වරාය සේවා පාත්වාගෙන යනු ලබන බවත් පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව ඇඳිරි නීති රෙගුලාසි තදින්ම ක්‍රියාත්මක කරන බවත් ජනාධිපති මාධ්‍යංශයෙන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. ඒ සමගම ඔබේ ක්‍රියාකලාපයත් සමග පොලිස් ඇඳිරි නීතියේ නියෝග තරයේ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසියද අද පස්වරුවේ විශේෂ නිවේදනයක් නිකුත් කළා. මේ වන විට රාජ්‍යයේ උසසැල් හැර සියලුම ඖෂධහල් සුපිරි වෙළඳසැල් සහ අනෙකුත් ආකාරයේ සියලුම වෙළඳසැල් වසා දැමීම සඳහා කටයුතු කරන බවත් මාර්ගගත ක්‍රමයට එනම් ආහාර ද්‍රව්‍ය හා ඖෂධ නිවෙස්වලට බෙදා හැරීම සඳහා පමණක් ඉඩ ලබා දී ඇති බවත් එබැවින් කිසිදු හේතුවක් මත මහජනතාවට මහා මාර්ගයන්හි හෝ අතුරු මාර්ගයන්හි හෝ නිවෙස්වලින් බැහැරව රැඳී සිටීමට ඉඩ නොදිය යුතු බවටත් පොලිස් ඇඳිරි නීති නියෝග තරයේ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් පොලිස් ප්‍රතිවරයා විසින් සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත නියෝග කර ඇති බවයි ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේද දැක්වෙන්නේ. තවදුරටත් ඔබට මෙවැනි නීති තවත් දැඩි කිරීමට අවශ්‍යද තීරණය ඔබ යටේ. මෙතරද පස්වරුවේ මාත වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ ඇඳිරි නීතිය උල්ලංඝනය කරන පුද්ගලයින් එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි. මානුෂීය සහ වෙනත් තත්ත්වයන් සලකා බලා සමහර අවස්ථාවලදී ලිහිල් ලෙස කටයුතු කරනු ලැබුවා. එසේ කටයුතු කරනු ලැබුවේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඖෂධ ලබා ගැනීම සඳහා. නමුත් විශේෂයෙන්ම ඊයේ අද දිනේදී ඉතාම පැහැදිලිව නිරීක්ෂණය වෙනවා එම ආකාරයට ඇඳිරි නීතියේ යම් යම් තත්ත්වයන් ලිහිල් කිරීම ජනතාව අයිතු ලෙස ප්‍රයෝජනට ගන්නා බව. මෙය කිසිම ආකාරයකට කේවල් කිරීමට කාලයක් නොවේ. අද උදා වී තිබෙන්නේ ඊට වඩා වෙනස් තත්ත්වයක්. විශේෂයෙන්ම මේ ඉතිරි සති දෙක කාලය හැම අයෙක්ම හැම ශ්‍රී ලාංකික පුරවැසියෙක්ම මෙම නිරෝධායන රීතීන් වලට අනුව කටයුතු කළ යුතු කාලයක් බවටයි විශේෂයෙන්ම මේ සම්බන්ධ වෛද්‍යවරුන් අදහස් දක්වන්නේ. ඒ නිසා මේ මොහොතේ සිට කිසිම කෙනෙකුට ඇඳිරි නීති කාලය තුළ ගමන් කිරීමට හැකියාව ලැබෙන්නේ නැහැ. එම ගමන් කරන අය ඉන්නවා නම් ඔවුන් අත්අඩංගුවට ගැනීමටත් ඔවුන් ගමන් කරන වාහන පොලිසිය භාරයට ගැනීමටත් කටයුතු කරනවා. ඒ සාමාන්‍යයෙන් අපි මෙතෙක් කල් එසේ අත්අඩංගුවටගත් බොහෝ අය පොලිසිය මගින් අපමත උදාහරණ ලැබුවා. නමුත් අද සිට කිසිම පුද්ගලයෙකු පොලිසිය මගින් අපමත උදාහරින්නේ නැහැ. ඔවුන් අනිවාර්යෙන්ම අධිකාරියට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කටයුතු කරනවා. වගේම කිසිම වෙළඳසැලක් කිසිම සුපිරි වෙළඳසැලක් පාරිභෝගික සේවා සපයන ආයතනයක් විවෘත කිරීමට කිසිම අවස්ථාවක අවකාශ ලැබෙන්නේ නැහැ. නිරෝධායන මධ්‍යස්ථානවල රැඳී සිටින තවත් පුද්ගලයින් 300කට අධික පිරිසක් හෙට දින සිය නිවෙස් වෙත පිටත් කිරීමට නියමිත බව යුද හමුදාපති ලුතින් රජරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. අද දිනේ 501කුත් මීට ඉස්සෙල්ලා 678කුත් සමග 1174 දෙනෙකු නිරෝධායන අවසන් වී තම නිවෙස් බලා පිටත් කරනු ලැබුවා. තවත් 2871 දිනකු නිරෝධායන මධ්‍යස්ථාන 46ක් තුල තවදුරටත් නිරෝධායන වෙමින් පවතිනවා. හෙට දිනේත් 300කට ආසන්න සංඛ්‍යාවක් මෙසේ නිරෝධායන අවසන් වී තම නිවෙස් බලා පිටත් වීමට නියමිතව තිබෙනවා. බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂේ අටලෝගම කියන ග්‍රාමයෙන් ඊයේ දිනේදී සොයාගන්නා ලද කොරෝනා වෛරසය ආසාදිත වූ පුද්ගලයෙක් දැනගන්න ලැබුණා. ඔහු 26 දෙනෙකු පමණ ඉතාමත් ළඟින් ආශ්‍රය කරලා තිබෙනවා කියලා. ඒ අනුව වෛද්‍ය උපදෙස් අනුව මෙම 26 දෙනා අද දිනේදී එම ප්‍රදේශයේම ස්ථානයකට නිරෝධායන ලක් කිරීමට සිදු වුණා. එම ග්‍රාමයේ අයවලුන්ටත් තවදුරටත් ස්වයං සහ නිවෙස්වල නිරෝධායන කටයුතු වල නියැලෙන්න කියලා ඉතාමත් කාරුණික ඉල්ලා සිටිනු ලබනවා. මේ ඇඳිරි නීතිය තීද්දී විශාල වශයෙන් විශේෂයෙන්ම කොළඹ හා සදාසන්න ප්‍රදේශවල මහජනතාව පාරට බැහැලා හිටියා. මේ ඇඳිරි නීතියක් නැති ආකාරයෙන් මේක ඉතාමත් කවදාකවත් බලාපොරොත්තු නොවිච්ච දෙයක්. යම්කිසි ලිහිල් භාවයක් තබලා තිබ්බා ගමන් කරන්න තවදුරටත් මේක කිසිසේත් කරන්න හැකියාවක් නැහැ. මෙතෙක් කල් ඇඳිරි නීතියක් නැතන් නිරෝධායන නීතියක් ඇඳිරි නීතියක් යොදවලා අපි බලාපොරොත්තු වෙන්නේ මේ කොරෝනා වෛරස රටෙන් තුරන් කිරීම සඳහා. ඉතින් මේ ආකාරයෙන් ක්‍රියා කරන හින්දා විශේෂයෙන්ම පොලිසිය හෙට දිනේදී මේ නිරෝධායන ඇඳිරි නීතිය තදින්ම ක්‍රියා කිරීමට කටයුතු කරනු ලබයි. ස්විට්සර්ලන්තයේදී ශ්‍රී ලංකිකයෙකු කොවිඩ්-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
යන්ව කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ පළමු ශ්‍රී ලාංකිකයා ඔහු බවයි විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. මෙවන විට COVID-19 වෛරසය ආසාදනය වූ ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව 106 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර නිරෝධායන මධ්‍යස්ථාන තුනක නිරෝධායන ක්‍රියාවලියට යොමු කර සිටි පුද්ගලයන් 501 දෙනෙකු අද සිය නිවෙස් බලා පිටත්ව ගියා. දෙවයිනපුරා නිරෝධායන මධ්‍යස්ථාන තුනක පුත්කලින් 501 දිනකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් වී අද සිය නිවෙස් බලා පිටත්ව ගියා. කන්දකඩු නිරෝධායන මධ්‍යස්ථාන තුල රඳවා සිටි පුත්කලින් 25 දිනකු, පුණානේ නිරෝධායන මධ්‍යස්ථාන තුල රඳවා සිටි පුත්කලින් 167 දිනකු සහ දෙදලව නිරෝධායන මධ්‍යස්ථානය තුල රඳවා සිටි පුත්කලින් 309 දිනකු මෙලෙස සිය නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර අද සිය නිවෙස් වෙතට පිටත්ව ගියා. සියලු මහත්වරු තමන්ගේ නමයි ලිපිනයි පොලිසිය ව්‍යාපාරික කරන එක දීලා යන්න. මං හිතනවා ලංකාවේ මේ වගේ දෙයක් කරන්න පුළුවන් එකම අයත් ඒ අය විතරයි කියලා. උතුම් මනුස්සකම. මේ කාර්යන වැකේෂන් එක වගේ අපි සතුටින් හිටියා කියන දේ කියන්න දෙන්නේ. බෙහෙවි මිසුතන් දෙනවා අපේ ජනාධිපතිතුමාට අපේ ආරක්ෂකංශයේ සියලුම දෙනාට අපේ දෙමව්පියෝ වගේ අපිව පරීක්ෂණ කරා. COVID-19 හෙවත් කොරෝනා වෛරසය ආසාදිනේ වී මියගිය ප්‍රථම ශ්‍රී ලංකිකයා පිළිබඳව ස්විස් ශ්‍රාලන්තයෙන් වාර්තා වෙනවා. යාපනය පුන්කුඩි දිව ප්‍රදේශයේ පදිංචිව සිට විදේශගත වූ මෙම 59 හැවිරිදි ශ්‍රී ලංකිකයා ඊසාන දිග ස්විස් ශ්‍රාලන්තයේ සෙන්ට් ගැලන් ප්‍රදේශයේ පදිංචිව සිටි බව සඳහන්. ඔහු නේවාසික බලපත්‍රයක් මත ස්විස් ශ්‍රාලන්තයේ පදිංචිව සිටි අයෙකු බවයි විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ. පසුගිය 25 වනදා මියගොස් ඇති මොහුගේ මරණයට හේතුව COVID-19 වෛරසය බව සනත් වී තිබෙනවා. අමරිකව ලොව වැඩිම රටක් වාර්තා කළ ආසාදිතයින් සංඛ්‍යාව ගත වූ පැය 24 තුළදී වාර්තා කර තිබෙනවා. ඒ අනුව මේ වන විට අමරිකාවේ සමස්ත COVID-19 වෛරසය ආසාදිනි වූ සංඛ්‍යාව 85,887ක් බවයි විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කළේ. අමරිකාවේ මේ වන විට ජීවිතක්ෂයට පත්වී ඇති පුද්ගලයන් සංඛ්‍යාව 1,300ක්. අමරිකාවෙන් අනතුරුව වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා කරන රටවන්නේ චීනයයි. චීනයේ මේ වන විට ආසාදිතයින් 81,342 වාර්තා වනවා. කොරෝනා මරණ අතර වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන රට බවට මේ වන විට ඉතාලිය වාර්තා වනවා. ඉතාලියෙන් වාර්තා වන මුළු මරණ සංඛ්‍යාව මේ වන විට 8,215ක් දක්වා හෙළ ගොස් තිබෙනවා. ඉතාලියේ මේ වන විට COVID-19 වෛරසය ආසාදිත පුද්ගලයන් සංඛ්‍යාව 10,589ක් ලෙසයි වාර්තා වන්නේ. දෙවනුව වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන රට බවට ස්පාඤ්ඤය වාර්තා වනවා. ඒ මරණ 4,365ක් ලෙසයි. ස්පාඤ්ඤයෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 57,786ක් බවයි විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කළේ. මෙතර අප්‍රිකානු කලාපයේ රටවල් 34කින් නව කොරෝනා වෛරස ආසාදිතයින් වාර්තා වී තිබෙනවා. ඒ අතුරින් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ දකුණු අප්‍රිකාවෙන්. එරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 927ක් වන අතර කිසිදු මරණයක් සිදු වී නැහැ. පවතින තත්ත්වයේ හමුවේ වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමේ පියවරක් ලෙස රට සම්පූර්ණයෙන්ම වසා දැමීමේ ක්‍රියාමාර්ගය අනුගමනය කිරීමට දකුණු අප්‍රිකාවද පියවරගෙන තිබෙනවා. මේ අතර ඇමරිකානු නාවික හමුදාවට අයත් ප්‍රහරක ගුවන්යාන රැගත් USS තියඩෝ රෝසබෙල්ට් නෞකාවටද කොරෝනා වෛරසයේ බලපෑම එල්ල වී තිබෙනවා. වාර්තා වන පරිදි මේ වන විට එම නෞකාවේ සේවය කරන නාවික පටින් 25 දෙනෙක්ට කොරෝනා වෛරසය වැළඳී ඇති බවටයි තහවුරු වී තිබෙන්නේ. මීට දින දෙකකට පෙර එම නෞකාවේ සිටි සෙබළුන් 3 දෙනෙක්ට කොරෝනා වෛරසය වැළඳී ඇති බවට තහවුරු වූ බව පෙන්ටගනය නිවේදනය කර සිටියා. කෙසේ වුවත් මේ වන විට නෞකාව තුළ වෛරසයේ ව්‍යාප්තිය වේගවත් වී ඇති බවයි නම සඳහන් නොකළ ජ්‍යෙෂ්ඨ නාවික හමුදා නිලධාරියෙකු උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ. USS තියඩෝ රෝසවෙල්ට් නෞකාවේ සෙබළුන් 5000කට ආසන්න පිරිසක් සේවය කරන අතර ඔවුන් සියලු දෙනාටම කොරෝනා වෛරසය වැළඳී ඇද්දේ සොයා පරීක්ෂණ සිදු කිරීමට නියමිතයි. මේ වන විට USS තියඩෝ රෝසවෙල්ට් නෞකාව සිය මෙහෙයුම් සඳහා පැසිෆික් මුහුදු කලාපයේ රැඳී සිටින අතර කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් එය ගුවම් දූපත කරා රැගෙන යාමට නියමිත බවයි වාර්තා වන්නේ. එහිදී නෞකාවේ සිටින සියලුම බටයින් නිරෝධායන ක්‍රියාවලියට යොමු කිරීමට අමරිකානු බලධාරීන් පියවර ගන්න බව විදස් මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබෙනවා. රටේ පවතින තත්ත්වයට මුහුණ දීමට රටම අත්වැල් බැඳගත යුතුයි. ඒ අතර ආරක්ෂකංශ සෞඛ්‍යංශ කොරෝනා මර්ධන සටනේ පෙරමුණේ පසුවනවා. ඊට උපරිම සහයක් ලබා දෙමින් මෙරට සියලු මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන් ඉටු කරන්නේද අපරිමිත මෙහෙවරක්. මෑතකාලීන ඉතිහාසයේ මුහුණ දී නැති අත්දැකීමකට තමයි අපි හැම කෙනෙක්ම මේ මුහුණ දෙමින් ඉන්නේ. මේ ව්‍යසනකාරී තත්ත්වයක්
අපි හැමෝම එකට අත්වැල් බැඳගත්තේ නැත්නම් මේ සටන දිනන්න අපිට බැහැ. අපි කොවිඩ් මාරයට පරාජය වෙන්නට පුළුවන්. අද වෙනකොට මේ කොරෝනා සටන දිනන්න වෛද්‍යවරුන්, හෙදෙහෙදියන් ප්‍රමුඛ, සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, හමුදාපතිවරුන් ප්‍රමුඛ, ත්‍රිවිධ හමුදාව, පොලිස්පතිවරයා ප්‍රමුඛ, පොලිස් දෙපාර්තමේන්තුව නොබියව ඍජුව පෙරමුණගෙන සටන් කරනවා. මේ ගන්න ඔවුන්ගේ උත්සාහය, ඒ කැපකිරීම මිනිසුන්ට කළ හැකිද කියලත් ඇතැම් විට අපිට හිතෙනවා. ඔවුන්ට ජාතියේම ප්‍රණාමය හිමි විය යුතුයි. මේ අතරතුර හැමෝටම ටිකක් අමතක වුණ ඒත් අමතක නොකරම බැරි කණ්ඩායමක් ගැනත් අපි මතක් කරන්න හිතුවා. ඒ අපි ගැන. අපි මෙහෙම කිව්වා කියලා අපි ගැන වැරදි කෝණයකින් නම් බලන්න එපා. අපි මේ කතා කරන්නේ මාධ්‍යවේදියා ගැන, මාධ්‍ය ආයතන ගැන. අපේ රටේ සියත අපි වගේම අපේ රටේ සියලු රූපවාහිනි සහ ගුවන්විදුලි මාධ්‍ය ආයතනත් මාධ්‍ය වේදීන් මොනතරම් කැපකිරීමක් වෙහෙසක් මහන්සියක් දරනවද මේ මොහොතේ. අපිත් ඔබ වගේම මිනිසුන් දරුපවුල් රැකගන්න, බලාගන්න, ඔවුන් ආරක්ෂා කරගන්න, ඒ අයට කන්න බොන්න දෙන්න, අවශ්‍යතාවයන් සියල්ල ඉටු කර දෙන්නත් ඕන මාධ්‍යවේදියා. රටේ වගකීමත් නොඅඩුව ඉටු කරන්නත් ඕන මාධ්‍යවේදියා. කිසිම බෙහෙදයක් නැහැ. මාධ්‍ය සියලු දෙනාම අද වෙනකොට එකට එකතු වෙලා මේ වෙලාවේ පෞද්ගලික ලාභ පාඩු නොබලා අපේ ගුවන් කාලය උපරිම විදිහට වැය කරනවා, උපරිම විදිහට ලබා දෙනවා. මේ වෛරසෙන් රට බේරගන්න අවශ්‍ය උපදෙස් රටේ සමස්ත ජනතාවට සියලු භාෂා තුළින් ලබා දෙන්නට. මේ මොහොතේදී රටේ පවතින විශේෂ තත්ත්වයක් එක්ක මාධ්‍ය ආයතනවලත් සේවය කරන සේවක පිරිස් ඉතාම අඩුයි. මේ නිසා ප්‍රවෘත්ති අංශ ඇතුළු මාධ්‍ය ආයතනයක සේවය කරන මාධ්‍යවේදීන් පැය 10, 15, 20 විතරක් නෙවෙයි පැය 24 පුරාම එක දිගටම සේවය කරනවා. වෙනද වගේ බෝඩිමට යන්න, ගෙදරට යන්න, වෙනද වගේ වෙලාවට කන්න බොන්න සේවයේ නිරත වෙලා ඉන්න කිසිම මාධ්‍යවේදියෙකුට හැකියාවක් නැහැ. ඒ විතරක් නෙමෙයි, මාධ්‍ය ආයතන වලට ලැබෙන අනුග්‍රාහක වෙළඳ දැන්වීම 50%ක් විතරක් නෙවෙයි 100%කින්ම ඇතැම් විට ඉවත් කරලා. ආර්ථික පැත්තෙන්, සමාජීය පැත්තෙන් ඒ වගේ බරපතල තත්වයකට මාධ්‍ය ආයතන, මාධ්‍යවේදියා අපි මුහුණ දෙනකොට රට තුළ භයානක ලෙස ව්‍යාප්ත වන මේ බිහිසුණු රෝගේනුත් අපි ආරක්ෂා වෙන්න වෙලා තියෙනවා. ඉතින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දෙන අවස්ථාවන්, වෙළඳසැල් තුළින් බහණ්ඩ මිලදී ගන්න සහ වෙනත් කටයුතු වලදී මාධ්‍යවේදියෙකු රාජකාරී කරන ගමන් එම අවශ්‍යතා සපුරා ගන්න එම ස්ථානයට එන්නට පුළුවන්. ඔහුටත් ඉඩක් දෙන්න, ඔහු ගැනත් හිතන්න. රටට අත්‍යවශ්‍ය සියලු පණිවිඩ ජනාධිපතිතුමාගේ සිට අග්‍රාමාත්‍යවරයාගේ සිට පක්ෂ විපක්ෂ ආගමික පන්ති බෙහෙදයකින් තොරව සියලුම තොරතුරු, සියලුම සෞඛ්‍ය අවවාද ජනතාවට එසනින් අපි නිවැරදිව ලබා දෙන්නට මේ සියලුම මාධ්‍ය ආයතන කිසිම බෙහෙදයකින් තොරව කටයුතු කරනවා. ඉතින් අපි ලෙඩ වුණොත්, අපිට මේ දේ කරගන්න බැරි වුණොත් හෙට රට කොතැනටද යන්නේ? ඉතින් මේ වෙලාවේ මාධ්‍ය ආයතන ආරක්ෂා කර ගැනීමත්, එහි දිවා රෑ නොබලා සේවය කරන මාධ්‍යවේදියා ආරක්ෂා කර ගැනීමත් ජාතික වගකීමක් ලෙසයි අප මේ මොහොතේ අවධාරණය කර සිටින්නේ. ඇතිවිය හැකි ගෝලීය ආහාර අර්බුදයට පිළියමක් ලෙස ගෙවතු වගාවට යොමු වන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඉදිරියේදී ඇතිවිය හැකි ගෝලීය ආහාර අර්බුදයට දේශීය ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම, දිරිමත් කිරීම තුළින් ශක්තිමත්ව මුහුණ දීම සඳහා මෙරට කෘෂිකර්මාන්තය දියුණු කිරීමට වහාම පියවර ගන්නා ලෙසටයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දෙන්නේ. කොරෝනා වෛරසය පැතිරියම වැළැක්වීමට ගෙන ඇති ඇතැම් ක්‍රියාමාර්ග හමුවේ ජනතාව අපහසුතාවයට පත් නොවන අයුරින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දීමේ වැඩපිළිවෙල මෙවන විට රජය සාර්ථකව ක්‍රියාවට නංවා ඇති බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. මහා පරිමාණ කෘෂිකර්ම වැඩපිළිවෙලක් තියත් කිරීම සේම ගෙවතු වගාව පිළිබඳව අවධානය යොමු කරමින් සෑම බිම් අංගලකම වගා කිරීම සඳහා අවශ්‍ය පහසුකම ලබා දෙන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගොවිජන සේවා කොමසාරිස්වරයාට සහ කෘෂිකර්ම නිලධාරීන් ඇතුළු කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා. මේ අර්ථයේ ගෙවතු වගාව දිරිමත් කිරීම සඳහා ප්‍රාදේශීය ගොවිජන සේවා මධ්‍යස්ථානවලින් අවශ්‍ය පොහොර සහ බීජ වර්ග නිකුත් කිරීමට කටයුතු කරන ලෙසටත්, ඊට අවශ්‍ය උපදෙස් ප්‍රාදේශීය කෘෂි නිලධාරීන් හරහා ජනතාවට ලබා දීමට පියවර ගන්නා ලෙසටත් අග්‍රාමාත්‍ය
මහත්මවරයා උපදෙස් ලබා දී තිබෙනවා. කොරෝනා වසංගතය හමුවේ නිවසේ ගත කරන කාලය තුළ ඉදිරි ආහාර අර්බුදයට මුහුණ දීම වෙනුවෙන් ගෙවතු වගාවට යොමු වෙමින් ප්‍රයෝජනවත් ලෙස ගත කරන ලෙසටත් කොරෝනා වෛරසය පාලනය කිරීම වෙනුවෙන් රජය ගෙනයන වැඩපිළිවෙලට සහාය ලබා දෙන ලෙසටත් අග්‍රාමාත්‍යවරයා සියලු ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටිනවා. රජයේ සේවකයන්ට පොරොන්දු වූ සහන ඒ ආකාරයෙන්ම ලබා දෙන ලෙස ආණ්ඩුවෙන් විශේෂ ඉල්ලීමක් සිදු කරන බව සමගි ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කොරෝනා වසංගතය ව්‍යාප්ත වී තිබෙන අවස්ථාවක අපි රටක් හැටියට ජනතාවක් හැටියට එයට ඉදිරිව අභීතව මුහුණ දීලා මේ අභියෝගය පරාජය කරන්නට ලංකාවාසී සියලු දෙනාටම හැකියාව තිබෙනවා කියන එක ප්‍රකාශ කරන්න කැමති. කාරුණික ඉල්ලීමක් කරනවා රජයෙන් සමෘද්ධිලාභී ප්‍රජාව කොටස් දෙකකට කොන් කරන්න නැතුව වෙන් කරන්න නැතුව රුපියල් 10000 පොලිරහිත අත්තිකාරම සියලුම සමෘද්ධිලාභී ප්‍රජාවට ලබා දෙන්නට කටයුතු. ජනතාවට ලබා දෙනවයි කියන සහන පැකේජය තුළ රාජ්‍ය සේවකින්ගේ වැටුප්වලින් ණය පොලි වාරිකය වැටුපෙන් කපා හරින් නැtei කියන නියෝගය ලබා දී තිබුණත් අදවන විට වැටුපෙන් දීමනාවෙන් ණය පොලි වාරිකය කපා හැරලා ඉතිරි මුදල තමයි වැටුපක් හැටියට ලබා දීලා තිබෙන්නේ. කාරුණිකව රජෙන් ඉල්ලීමක් කරනවා රාජ්‍ය සේවකින්ට පුරුදු වූ ආකාරයට මේ මාර්තු මාසයේ සිටම ඒ ණය පොලි වාරිකය වැටුපෙන් කපා ගැනීම නතර කරලා පුරුදු වූ ආකාරයට මාර්තු වැටුපේ සිටම ඒ යුතුයකම ඒ වගකීම ඉෂ්ට කරන්නයි කියලා රජෙන් කාරුණිකව ඉල්ලීමක් කරනවා. කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා වැඩි දියුණු කළ වැලිකන්ද රෝහලට අත්‍යවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය ප්‍රදානය කිරීමක් අරලිය සමූහ ව්‍යාපාරයේ අධිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා අතින් සිදු වුණා. රට තුල විවිධ ප්‍රදේශවලින් වාර්තා වන කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා පොළොන්නරුව වැලිකන්ද රෝහල පසුගියදා වැඩි දියුණු කරනු ලැබුවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත සහ සෞඛ්‍යංශ මග පෙන්වීම යටතේ මෙලෙස සංවර්ධනය කෙරුණු වැලිකන්ද රෝහලට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්‍රදානය කිරීමක් අරලිය සමූහ ව්‍යාපාරයේ විසින් පසුගියදා සිදු කළා. රුපියල් මිලියන 6කට ආසන්න බඩුබහිරාදිය මෙහිදී පිරිනමමින් රෝහලේ කටයුතු පවත්වාගෙන යාමට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා මූලිකත්වය දරා තිබුණා. විශේෂයෙන්ම මේ රටේ ත්‍රිවිධම් දායකත්ව පොලිසිය රාජ්‍ය නිලධාරී විශේෂයෙන්ම අධිකරණ ජනාධිපතිතුමා රජය සියලු කෙනෙක්ම පුදුමාකාර කැපවීමකින් මේ අවස්ථාව පරාජය කිරීම සඳහා කටයුතු කරගෙන යනවා. ඒ නිසා රටක් වශයෙන් මා අද දවසේ ඒ වැලිකන්දේ කොරෝනා රෝගීන් හා සම්බන්ධව තියෙන ඒ රෝහලේ සියලුම අවශ්‍යතා ඒ රෝගීන් අවසන් කොරෝනා රෝගියා වැලිකන්දෙන් පිටව යනතුරු ඒ රෝහලේ සියලුම අවශ්‍යතා පිළිබඳව අපේ ආයතනයේ වගකීම් බාර ගන්නවා. විශේෂයෙන්ම රටේ ප්‍රධාන ආහාරය වත්තා සම්බන්ධව විශේෂ වගකීමක් තියෙන කෙනෙක් විදිහට රටේ ඒ පිළිබඳ ඇති වී තියෙන තත්ත්වය අපි 100% මේ වෙද්දි විසඳලා ඉවරයි. දැන් 6 වෙද්දි මේ රටේ හාල් ප්‍රශ්නේ ඉවර වෙනවා. ඒක නිසා ඒ අභියෝගත් ජයගනිමින් මේ කොරෝනා අභියෝගය අපි ජය අරගෙන පුළුවන් තරම් අපේ රටත් ලෝකයත් මේකෙන් නිදහස් කරගන්නේ සටනට ශක්තියක් වෙන්න අපි හැමෝම එකතු වෙලා විශේෂ සහයෝගයක් ශක්තියක් ධෛර්යයක් වෙන්න කියන කාරණ කිල්ලි මම අත්ත විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා. දැන් විදෙස් පාත් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් හට නව කොරෝනා වෛරස් ආසාදනය වූ බවට තහවුරු වී තිබෙනවා. වෛරසය වැළඳී ඇති බවට පෙන්නුම් කෙරෙන සාමාන්‍ය රෝගී ලක්ෂණ තමට පවතින බවයි සිය ට්විටර් කිරුමේ වීඩියෝ පටයක් නිකුත් කරමින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ. තමන් හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ප්‍රකාශ කර තිබෙනවා. සිය ට්විටර් ගිණුම හරහා ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කළා. Hi folks, I want to bring you up to speed with something that's happening today, which is that I've developed mild symptoms of the coronavirus, that's to say a temperature and a persistent cough, and on the advice of the chief medical officer, I've taken a test that has come out positive, so I am working from home, I'm self-isolating. නිතරම ඇති වූ කැස්ස සහ ශරීරයේ උෂ්ණත්වයේ වැඩිවීම පරීක්ෂා කිරීමෙන් අනතුරුව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බවයි බොරිස් ජොන්සන් පවසන්නේ. සිය වීඩියෝව හරහා බොරිස් ජොන්සන් වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ වෛද්‍ය උපදෙස් මත තමන් නිවසේ සිට ස්වයං නිරෝධායනයකට යොමු වූ ඇති බවයි.
එමෙන්ම සිය රාජකාරී කටයුතුද නිවසේ සිටම සිදු කරන බවත් නව කොරෝනා වෛරසයට එරෙහිව ජාතික සටනට උරදී කටයුතු කිරීමට තමන් කැපවන බවත් බොරිස් ජොන්සන් පවසනවා. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් වැඩිදුරටත් සඳහන් කරන්නේ තමන්ට නවීන තාක්ෂණය ඔස්සේ මේ සියල්ල ඉටු කර ගැනීමට හැකීම පිළිබඳවද සතුටු වන බවයි. මීට දින කිහිපයකට පෙර බ්‍රිතාන්‍ය කිරුළ හිමි චාල්ස් කුමරුටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබූ අතර මෙම තත්ත්වයත් සමගම බ්‍රිතාන්‍ය ජනතාවට මුහුණ දීමට සිදුව ඇත්තේ දැඩි අවිනිශ්චිත තත්ත්වයක. නව කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා සිංගප්පූරුව දැඩි නීති හඳුන්වා දී තිබෙනවා. මේ අතරම වෛරසය හඳුනා ගැනීම සඳහා සුනඛයන් පුහුණු කළ හැකිද යන්න පිළිබඳව බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. සිංගප්පූර කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග අනුගමනය නොකරන පුද්ගලයන් හට දැඩි දඬුවම් ලබා දීමට පියවරගෙන තිබෙනවා. ඒ අනුව භෞතික දුරස්ථභාවය ආරක්ෂා කරන ලෙස ලබා දී ඇති උපදෙස් උල්ලංඝනය කරන පුද්ගලයන් හට මාස 6ක සිර දඬුවමක් හෝ සිංගප්පූරු ඩොලර් දසදහසක දඩයක් ගෙවීමට සිදුවනු ඇත. නැතහොත් අදාළ දඬුවම් දෙකටම යටත් වනු ඇති බවයි එරට රජය නිවේදනය කර ඇත්තේ. සිංගප්පූරුව විසින් යාවත්කාලීන කරන ලද බෝමන රෝග පනත පදනම් කරගනිමින් මෙම නව නීති හඳුන්වා දී තිබෙනවා. මෙවන විට සිංගප්පූරුවේ කොරෝනා වෛරසය ආසාදනය වූ 683 දෙනෙකු ප්‍රතිකාර ලබන අතර දෙදෙනෙකු මියගොස් තිබෙනවා. මේ අතර ලෝම වෙලාගත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් හඳුනා ගැනීම සඳහා සුනඛීන් පුහුණු කළ හැකිද යන්න පිළිබඳ බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලයක් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. ලන්ඩනයේ සෞඛ්‍ය හා ඝර්ම කලාපීය වෛද්‍ය පාසල සහ ඩර්හම් විශ්වවිද්‍යාලය එක්වයි මෙම පරීක්ෂණ සිදු කරනු ලබන්නේ. එම පරීක්ෂණ සාර්ථක වුවොත් මිනිසාගේ හොඳම මිතුරා මානව විද්‍යාවේද හොඳම මිතුරා වනු ඇති බවයි එම පරීක්ෂකයින් පෙන්වා දෙන්නේ. සුනඛයන් හට කේටය ඉව කිරීමෙන් කොරෝනා ආසාදිතයින් හඳුනාගත හැකිද යන්නයි මෙහිදී පරීක්ෂණයට ලක් කර තිබෙන්නේ. මෙම පරීක්ෂකින් මීට පෙර මැලේරියා රෝගිය හඳුනා ගැනීම සඳහාද සුනඛීන් උපයෝගී කරගෙන තිබෙන අතර පිළිකා රෝගිය, පාකින්සන් රෝගිය සහ බැක්ටීරියා ආසාදිතයින් සුනඛ ඉව හරහා හඳුනා ගැනීමට පරීක්ෂණ සිදු කර තිබුණා. එමෙන්ම මෙම සුනඛීන්ට සමී උෂ්ණත්වය ඉතා සියුම් ලෙස හඳුනාගත හැකි අතර යමෙක් හට උණ රෝගය වැළඳී තිබේද යන්නද තහවුරු කරගත හැකි බවයි එම පරීක්ෂකීන් පෙන්වා දී තිබෙන්නේ. අදට අපි ඔබෙන් සමු ගන්නවා යලිතම වූ හෙට උදැසන 6ට. සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.